ස්කොට්ලන්තයේ එංගලන්තයට මායිම පිහිටා ඇති ස්වයං පාලන රාජ්‍යයක්. අතීතයේදී මහා බ්‍රිතාන්‍ය ලෙස හැඳින්වුවේ එංගලන්තය, වේල්සය, අයර්ලන්තය සහ ස්කොට්ලන්තයයි. කොමනත් වර්තමානයේ වෙද්දි මේ කොටස් හතරම වෙන වෙනම පාලනය වන රටවල් බවට පත් වී තිබෙනවා. ඒ අතර එංගලන්තය සේම ස්කොට්ලන්තයත් ඓතිහාසික වශයෙන් ඉතාම වැදගත් රාජ්‍යයක්. අද විශ්ව ලෝකයෙන් අපි ඔබට තොරතුරු කියන්න හදන්නේ ස්කොට්ලන්තය පිළිබඳව ඔබ මීට කලින් නොඇසු ඉතාම අප්‍රකට කාරණාටක් පිළිබඳවයි. අපි ඔබට ආරාධනා කරනවා මේ සුන්දර භූමිය පිළිබඳව, මේ සුන්දර රාජ්‍ය පිළිබඳව ඔබ කවදාවත් අහලා නොතිබුණු විස්තරයක් දැන කියා ගන්න රැඳෙන්න කියලා විශ්ව ලෝකයට එක්ක මේ සුවිශේෂී වූ වීඩියෝවේ අවසන් තත්පර කිහිපය දෙක්. අංක 8 ස්කොට්ලන්තයේ වත ගොත මොනවාද? එංගලන්තය සමග සතපොම් 96ක පමණ දේශ සීමාවකින් වෙන්වන ස්කොට්ලන්තය අට්ලාන්ටික් සයුරට සහ උතුරු මුහුදට මායිම් වන දූපත් 790කින් පමණ සමන්විත ඉතාම සුන්දර රටක්. 1707 වසරේදී මහා බ්‍රිතාන්‍යට එක්වුණු ස්කොට්ලන්තය 1998 වර්ෂයේ නොවැම්බරයේ ස්වාධීන දේශයක් බවට පත් වුණා. මහයාමතිවරයක් යටතේ පාර්ලිමේන්තුවක් සහිතව අද වෙද්දී ස්කොට්ලන්තය පාලනය වන්නේ. වර්තමානයේ ස්කොට්ලන්තයේ නායකව විදියට කටයුතු කරන්නේ නිකෝලා ස්ටර්ජන් මහත්මියයි. 2014 වර්ෂයේ සිටයි මේ ධුරය හොබවන්නේ. වර්ග කිලෝමීටර 77,933ක භූමියක් පුරා පැතිර ඇති ස්කොට්ලන්තය මිලියන 5.5ක පමණ ජනතාවකට වාසස්ථාන සපයන. 96%ක් සුදු ජාතිකයන් බැසෙන ස්කොට්ලන්තයේ 54%ක ජනතාවක් ක්‍රිස්තියානි සහ කතෝලික ආගම් අදහන්නේ. එහි රාජ්‍ය භාෂාව වන්නේ ඉංග්‍රීසි භාෂාවයි. රටේ මුදල් ඒකකය බ්‍රිතාන්‍ය පවුම් මුදල් ඒකකයයි. පරිපාලන ප්‍රදේශ 32කින් සමන්විත වන ස්කොට්ලන්තයේ විශාලතම නගරය වන්නේ ග්ලාස්ගෝව් නගරයයි. හැබැයි ස්කොට්ලන්තයේ අගනුවර වෙන්නේ එඩින්බර්ග් නගරය. ස්කොට්ලන්තයේ ජාතික ක්‍රීඩාව තමයි ගෝල්ෆ් ක්‍රීඩාව. හැබැයි ඉතින් වඩාත් ජනප්‍රිය ක්‍රීඩාව විදියට සැලකෙන්නේ ෆුට්බෝල් එහෙම නැත්නම් පාපන්දු. රග ක්‍රීඩාව සඳහාත්, රග්බි ක්‍රීඩාව සඳහාත්, ක්‍රිකට් ක්‍රීඩාවටත් ඔවුන් දක්ෂතා දක්වනවා. ඉතාම සෞම්‍ය දේශගුණයක් සහිත සුන්දර රාජ්‍යයන් වලින් එකක් විදියටයි ස්කොට්ලන්තය අද ලෝකේ ප්‍රකටව ඇත්තේ. අංක 7 මිත්‍යා සත්වයෙක් ජාතික සත්වයා ලෙස සලකන රටක්. බොහෝ විටක රටක ජාතික සත්වයා බවට පත්වෙන්නේ ඒ රටට ආවේණික සත්වයෙක් හෝ රට යම් පෞරාණික සිදුවීමකට සම්බන්ධ සත්‍ය සත්වයෙක්. හැබැයි ස්කොට්ලන්තයේ ජාතික සත්වයා විදියට සැලකෙන්නේ මායා, එහෙම නැත්නම් මිත්‍යා ජනප්‍රවාද වල හමුවන සත්වයෙක් වන යුනිකෝන් අශ්වයයි. යුනිකෝන් අශ්වයාගෙන් පාරිශුද්ධභාවය, අවංකභාවය සහ ශක්තිමත්භාවය නිරූපණය වෙනවා කියලයි වාර්තා වෙන්නේ. ස්කොට්ලන්තයේ පුරා යුනිකෝන් අශ්වයන්ගේ පිළිරූ දකින්නට තිබෙනවා. මේ බොහෝ පිළිමවල යුනිකෝන් අශ්වයා වටා ඇතුණු රන් දම්වැලක් දකින්නට ලැබෙනවා. මේ දම්වැලෙන් සිරකර තැබිය නොහැකි බව සහ ශක්තිමත් බවත් නිරූපණය වන්නේ. ස්කොට්ලන්තයට අමතරව තවත් ප්‍රධාන රටවල් 4ක ජාතික සත්වයන් ලෙස මිත්‍යා සත්වයන් නම් කර තිබෙනවා. විශේෂයෙන් අපි ගත්තොත් භූතානයේ සහ චීනයේ මකරාත්, ග්‍රීසියේ ෆීනික්ස් කුරුල්ලාත් මේ විදියට ජාතික සත්වයන් විදියට මිත්‍යා සත්වයන් නම් කර තිබෙන රටවල්. චීනයේ මකරාට අමතරව පැන්ඩා කියන සත්වයාත් ජාතික සත්වයෙක් ලෙසයි හඳුන්වනු ලබන්නේ. අංක 6 ස්කොට්ලන්ත ජාතිකයන් ලෝකයට විශාල සේවයක් සිද්ධ කර තිබෙනවා. ස්කොට්ලන්තයේ නූතන ලෝකය නිර්මාණය කිරීමට දායක වූ මහා නිර්මාණකරුවන් සහ විද්‍යාඥයන් රැසක් බිහි කළ රටක්. ටෙලිෆෝනිය නිර්මාණය කළ ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල්, පෙනිසිලින් සොයාගත් සර් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් මෙන්ම රූපවාහිනිය නිර්මාණය කළ ජෝන් ලොගී බෙයාඩ් ස්කොට්ලන්ත ජාතිකයන්. MRI ස්කෑන් සඳහා භාවිත කරනු ලබන තාක්ෂණයේ සොයාගත්තේ ස්කොට්ලන්ත ජාතික විද්‍යාඥයන් කණ්ඩායමක් විසින්මයි. 1980 වර්ෂයේදී ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් විශ්වවිද්‍යාලයේදී කරන ලද එක්තරා පරීක්ෂණයකදී පෘෂ්ඨවංශීන් ක්ලෝන කිරීම සම්බන්ධව සාර්ථක පරීක්ෂණයක් මුලින්ම සිදු කළේ ස්කොට්ලන්තයේ එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදීන් පිරිසක් විසින්. ඒ හරියටම ගත්තොත් 1996 වර්ෂයේදී ශීතකරණයක් නිපදවීම සිදු කළේත් විලියම් කූලන් ප්‍රමුඛ ස්කොට්ලන්ත ජාතික විද්‍යාවේදීන් පිරිසක්මයි. ඒ 1710 පමණ වකවානුවේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයේදී. අපි එදිනදා භාවිත කරන ටෝස්ටර් එක නිපදවනු ලැබුවෙත් ස්කොට්ලන්ත ජාතිකයෙක් වන ඇලන් මැක්මාස්ටර්. ඒ වගේම ATM යන්ත්‍රය, රේන් කෝට් එක, භාවිත කර ඉවත දැමිය හැකි කන්ටැක්ට් ලෙන්සස්, ෆ්ලෂ් කරන්න පුළුවන් ටොයිලට් එක පවා මුලින්ම නිපදවනු ලැබුවේ ස්කොට්ලන්ත ජාතිකයන්මයි. ඒ වගේම තමයි වාෂ්ප බල එන්ජිම නිපදවනු ලැබූ ජේම්ස් වොට් ස්කොට්ලන්ත ජාතිකයෙක්. මේ විදිහට ගත්තොත් ස්කොට්ලන්ත ජාතිකයන් නවීන ලෝකය පහසු කිරීම සඳහා මඟ පෑදූ වටිනා නිර්මාණ රැසක් බිහි කිරීමට ඉවහල් වී තිබෙන අයයි. අංක 5 පළමු ගිනි නිවන බලෑණිය බිහි වුණත් ස්කොට්ලන්තයෙන්. ගිනි නිවන හමුදා භටයන් හැම රටකම ඉන්න අති විශේෂ පුරවැසියන් පිරිසක්. හැබැයි ඔබ දන්නවද ලෝකයේ පළමු ෆයර් බ්‍රිගේඩ් එක බිහි වුණේ ස්කොට්ලන්තයේ බව? ස්කොට්ලන්තයේ එඩින්බර්ග් නුවර 1824 වර්ෂයේදී මේ විදිහට ලෝකයේ පළමු ගිනි නිවන බට කණ්ඩායම නිර්මාණය වුණා. ලෝකයේ පළමු ගිනි නිවන බට කණ්ඩායමේ නායකයා විදිහට කටයුතු කළේ ජේම්ස් බ්‍රේඩ්ෆුඩ් නම් නිලධාරියා.
ඔහු පසු 1933 වර්ෂයේදී ලන්ඩනයේ පළමු ගිනිනිවන බට කණ්ඩායමේ නායකයාවකට පත් වුණා. ලෝකයේ පළමු ගිනිනිවන බට කණ්ඩායම සමාජිකයන් සිය දෙනෙකුගෙන් සමන්විත බවටත් වාර්තා වෙනවා. අංක 4 රට පුරාම බලකුටු පිහිටි රටක්. ස්කොට්ලන්තයට අය දූපත් 790ක් විතර තියෙනවා කියලා අපි ඔබට කලිනුත් මතක් කළා. ඒ විදිහට තියෙන දූපත් ඇතුලේ බලකුටු 300කට අධික සංඛ්‍යාවක් පිහිටා තිබෙනවා. එහෙම නැත්නම් නිර්මාණය කරලා තියෙනවා. ලෝකයේ අලංකාරම එහෙම නැත්නම් ගෘහ නිර්මාණ ශිල්පයෙන් උසස්ම බලකුටු අතර දෙවෙනි ස්ථානයේ ඇති ඊලියන් ඩොනාන් බලකොටුවත් තුන්වන ස්ථානයේ ඇති එඩින්බර්ග් බලකොටුවත් අතීත ස්කොට්ලන්ත ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටත්වය ලෝකයට මනාවට පෙන්නුම් කරන නිර්මාණ. හැබැයි ලෝකයේ වැඩිම බලකුටු ප්‍රමාණයක් ඇත්තේ වේල්සේ ඇතුලේ. එයි හරියටම බලකුටු 427ක් තිබෙනවා. වේල්සේ ගැන මතක් කරාම තවත් සුන්දර රටක්, ලස්සන රටක් වේල්සේ ගැන අපි ඉදිරියේදී දවසක ඔබට තොරතුරු කියන්නත් බලාපොරොත්තු වෙනවා කියන එක මතක තියාගන්න. අංක 3 රතු කොණ්ඩකාරයන් වැඩියෙන් ඉන්න රට තමයි ස්කොට්ලන්තය. රතු කොණ්ඩය සහිත සුදු හැම තියෙන කාන්තාවන් ඉතාම සුන්දර පිරිසක්නේ. දකින් ඕනෑම කෙනෙකුගේ හිත හොරා ගන්නට සමත් මේ තරුණයන් ජීවත් වෙන්නේ රටවල් කිහිපයක විතරයි. මීට කලින් අපි අයර්ලන්තය ගැන කරපු වීඩියෝවක අයර්ලන්තයේ රතු කොණ්ඩකාරයන් පිළිබඳව කරුණු කාරණා මතක් කළා. හැබැයි ලෝකයේ වැඩිම රතු හිසකැස ඇති යුවතියන් ප්‍රමාණයක් ජීවත් වන රාජ්‍ය ලෙස සැලකෙන්නේ අපි මේ කතා කරන ස්කොට්ලන්තය. ලෝක ජනගහනයෙන් රතු කොණ්ඩ ඇති පුද්ගලයන් ඉන්නේ 2%. ඒ කියන්නේ ඉතාමත්ම සීමිත සුළු පිරිසක්. මේ අතරින් 13%ක් එහෙම නැත්නම් වැඩිම ප්‍රමාණයක් ජීවත් වෙන්නේ ස්කොට්ලන්තයේ. ඒකේ දෙවැනි තැන ඉන්න අයර්ලන්තය ඇතුලේ රතු හිසකැස ඇති පුද්ගලයන් 10%ක් විතර ජීවත් වෙනවා කියලායි වාර්තා වෙන්නේ. අංක 2 ඓතිහාසික වටිනාකමකින් යුත් නගර රාශියක් පිහිටි රටක්. ස්කොට්ලන්තය තුළ යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුම ලෙස නම් කරන ලද ස්ථාන සහ නගර කිහිපයක්ම පවතිනවා. ඉතාමත්ම දීර්ඝ ඉතිහාසයක් ඇති ලෝකයට විශාල සේවයක් කළ නිර්මාණකරුවන් සාහිත්‍යදරයන් රැසක් මේ නගරවල බිහි වී තිබීමට හේතුවයි. විශේෂයෙන්ම ස්කොට්ලන්තයේ එඩින්බර්ග් නගරය හැඳින්වෙන්නේ සාහිත්‍ය නගරය එහෙම නැත්නම් සිටි ඔෆ් ලිටරචර් යන නමින්. ග්ලාස්කෝ නගරය හැඳින්වෙන්නේ සංගීතය නගරය එහෙම නැත්නම් ද සිටි ඔෆ් මියුසික් යන නමින්. ඩන්ඩී නගරය හඳුන්වන්නේ ද සිටි ඔෆ් ඩිසයින් යන නමින්. හැරි පොටර් නිර්මාණය කළ ජේ.කේ. රෝලින්, ෂර්ලොක් හෝම්ස් නිර්මාණය කළ සාතා කොනන් ඩොයිල්, ද ලේඩි ඔෆ් ද ලේක් නිර්මාණය කළ වෝල්ටර් ස්කොට් ආදී සාහිත්‍යදරයන් රැසක් ස්කොට්ලන්තයේ එඩින්බර්ග් නගරයේ ජීවත් වී තිබෙනවා. ග්ලාස්කෝ නගරයේ සෑම විටම වගේ සංගීතය වාදනය වන හරිම සාමකාමී සුන්දර නගරයක්. සාමාන්‍යයෙන් සතියකට ග්ලාස්කෝ නගරය ඇතුලේ මියුසික් ඉවෙන්ට් විතරක් 130ක් විතර තියෙනවා කියලායි වාර්තා තුල සඳහන්. ඩන්ඩී නගරය ඉතාමත්ම ඉහළ ගෘහ නිර්මාණ ශිල්පයක් සහිත හරිම විචිත්‍රවත් ගොඩනැගිලි රසකින් සමන්විත නගරයක්. ස්කොට්ලන්තය කියන්නේ ස්වභාව සෞන්දර්ය උපරිමයෙන්ම අත්විඳින්න පුළුවන් ඉතාම සුන්දර රටක්. ඒ වගේම මේ නගරවල තිබෙන බොහෝ නිර්මාණ පෞරාණික වටිනාකමක් ඇති ඓතිහාසික ඒවා වන නිසාම මේ සුන්දරත්වය දෙගුණ තෙගුණ වී තිබෙනවා. අංක 1 ලෝකයේ පැරණිදිම පාපන්දු හමුවන්නේ ස්කොට්ලන්තයේ. ස්කොට්ලන්තයේ ජාතික ක්‍රීඩාව ගොල්ෆ් වුණාට ජනප්‍රියම ක්‍රීඩාව ෆුට්බෝල් කියලා අපි ඔබට කලනොත් කිව්වා. මේ ජනප්‍රියත්වය අද ඊයේ ඉඳන් පැමිණි එකක් නෙවෙයි කියලා ඔප්පු කරන්නට ලෝකයේ මෙතෙක් හමුණු පැරණිදිම පාපන්දුව ස්කොට්ලන්තයෙන් සොයා ගැනීමත් එක්ක හැකියාව ලැබුණා. මේ පාපන්දුව හමුුනේ ස්කොට්ලන්තයේ ස්ටර්ලින් කාසල් නමින් හඳුන්වන බලකොටුව ඇතුළේ තිබිලා. ස්කොට්ලන්තයේ මේරි රජින මේ බලකොටුව භාවිත කර ඇති අතර ඇගේ නිදන කාමරේ ඕක් පැනල් එකක් පිටුපස තිබිලා තමයි මේ ෆුට්බෝල් එක හොයාගන්නේ. ඒක සොයාගත් වර්ෂය ලෙස සටහන් වන්නේ 1975 අවුරුද්ද. අලු පැහැති ලෙදර් බෝලයක් වන මෙය සාමාන්‍ය පාපන්දුවකම නැත්නම් ෆුට්බෝල් එකක හැඩහුරුකමටම සමානයි. ප්‍රමාණයත් ආසන්න ලෙසින් සමානයි. 1999 වර්ෂයේදී මේ පාපන්දුව ලෝකයේ පැරණිතම පාපන්දුව දැයි සනාත කර ගැනීම සඳහා වයස් නිර්ණ පරීක්ෂණයකට ලක් කරා. එෙහිදී තහවුරු වන්නේ මේ පාපන්දුව වසර 436කට වඩා පැරණි බවයි. මේ වර්ෂ 1540ත් 1570ත් අතර කාලයකදී සාදන ලද පාපන්දුවක් බවයි ගිනස් කමිටු වාර්තාවල අවසන් නිගමනය වුණේ. මේක අදාළ රජින විසින් පාවිච්චි කරන එකක්ද එහෙම නැත්නම් රජිනගේ සොල්දාදුවන් විසින් පාවිච්චි කරන එකක්ද කියන එක තාම හොයාගෙන නැහැ. මේක හැඩරුවෙන් පාපන්දුවක් වුණාට ඒවකට හෑන්ඩ්බෝල් වැනි ක්‍රීඩාවක් සඳහා මේක යොදාගත්ත විය හැකි බවට වාර්තා තිබෙනවා. ඉතින් අවසන් වශයෙන් ස්කොට්ලන්තය කියන්නේ මේ වගේ හරිම සුන්දර පෞරාණික වටිනාකම් රැසක් ඇති රටක්. ඔබටත් කවදාද ස්කොට්ලන්තයේ සංචාරය කර යන්න අවස්ථාවක් ලැබුණොත් ඒක මගහැරගන්න එපා කියන එකත් අපි මතක් කරන්න කැමතියි. ඉතින් විශ්මය දනමන විශ්වය පුරා සැරිසරන්න තවමත් මිලියනයකට අධික සබ්ස්ක්‍රයිබර්ස්ලත් එක්ක ඔබත් එකතු වී නැත්නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. තවත් කෙනෙකුට මේ වීඩියෝ එක පේන්න ෂෙයා කරලා ඔවුන් නොදන්න දේවල් ඔබ නොදන්න දේවල් සියල්ල බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේම සුවිශේෂී වටින කියන වීඩියෝකින් ළඟදිම දවසක ඔබව හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දිගටම ඔබේ ආදරණීය විශ්ම ලෝකයාත් එක්ක අදට අපි ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ජය වේවා.